සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මගේ යාළුවෝ සියලු දෙනාටම SLIT Mania YouTube channel එක විතින්. ඉතින් අද මම ඔය කට්ටියට වටින කියන වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වුණා. ඒ තමයි Microsoft Word එක ඇත Office Cutlet අදාළ application software එකක් කරන Microsoft Word එක. අතරම මේ function භාවිතයෙන් ලිපි සකස් කිරීම සිදු කරන්නේ. අපි බලමු මොන වගේ දේවල් අපිට මේ Microsoft Word යටතේ අපිට සිදු කර ගන්න පුළුවන්ද කියලා. ඇත්තම කියනවා නම් මේ Microsoft Word එක යටතේ අපිට වෙනවා ප්‍රධාන කොටස් කිහිපයකට. ඊට අමතරව මෙතන මම මේ කොටස් කිහිපය ඔකට හඳුන්වා දෙන්නම්. මෙතන තියෙනවා Office button එක. මෙතන තියෙනවා මේ icon ටිකට කියන්නේ Quick Access Toolbar එක කියලා. මෙන්න මේ ටිකට. ඊට අමතරව මෙතන තියෙනවා tabs ටික මේ ටිකට අපි හඳුන්වන්නේ tabs කියලා. ඊට අමතරව මෙතන තියෙන main bar එකට කියනවා title bar එක කියලා. ඊට අමතරව මෙතන තියෙනවා control buttons ටික මේකට කියනවා scroll bar එක කියලා. මෙතන තියෙනවා view tools and zoom slide ටික. ඊට අමතරව මෙතන තියෙනවා page 1 of 1 කියලා ඒ word කියලා පෙන්නනවා. මෙතන ඔකට පේනවා ඇති පොතක් වගේ දෙයක් පෙරදන ආකාරයට සකස් කරලා තියෙනවා. මෙන්න අපි මෙතන තියෙන මේ බාය එකට කියනවා starter bar එක කියලා. අපි බලමු home එක ක්ලික් කරලා පස්සේ අපිට මොන වගේ දෙයක් දෙයිද කියලා. අතර home tab එක ක්ලික් කරමින් පහත දැක් වෙන tools ලබා ගන්න පුළුවන්. අපේ පහසුව තකා තමා මේ සෑම tool කණ්ඩායම් වශයෙන් බෙදලා තියෙන්නේ. අපි මෙතන ඉඳලා මෙන්න මෙතනට දක්වා මේ තියෙන එකට කියනවා front group එක කියලා. මෙන්න මේ ටිකට. ඊට අමතරව මෙතන ඉඳලා මෙන්න මේ කොටසට කියනවා paragraph group එක කියලා. අපි බලමු හෝම් එක යටතේ තියෙන front group එක යටතේ අපිට මොන වගේ දේවල් ද කරගන්න පුළුවන් කියලා. මම මෙතන type කරනවා text එකක් my video කියලා. ඇත්තටම මෙතන තියෙන මේකෙන් අපි මෙතනට කියනවා front style එක කියලා. අපිට මෙතනින් අපිට අවශ්‍ය front එක හදා ගන්න සහ front එක අපිට අවශ්‍ය front එකක් මේ හැට දා ගන්න පුළුවන්. ඔකටි පේනවා ඇති මම මේ font එක click කරද්දී මම type කරු අකුරු වෙනස් වෙනවා. ඊට අමතරව මෙතන තියෙන front size එක අපි මෙතන type කරලා තියෙන මේ ලියුමේ අපිට ඕන විදිහට font size එක හදා ගැනීමට හැකියාව තියෙනවා මේ font size එකෙන්. මෙතනත් වෙන්නේ ඒ සිද්ධාන්තයම තමයි. අපිට අවශ්‍ය විදිහට font size එක වෙනස් කර ගැනීමට සහ අපිට ඕන ආකාරයට font size එක හදා ගන්න පුළුවන්. මෙතන තියෙනවා clear formatting එක. අපි මේ click කරාට පස්සේ අපි මෙතන දාලා තියෙන ඒ කියන්නේ font එක වෙන්න පුළුවන්, font size එක වෙන්න පුළුවන්. ඒ දේවල් සමහරවිට අපි පිටුව නිර්මාණය කරලා open කරගත්ත විදිහටම ඒ කියන්නේ තියෙන ඒ සිස්ටම් එකකටම අකුරු ටික ගන්න පුළුවන්. මෙතන තියෙනවා font color එක. අපිට type කරපුවේ සෑම ඒ අකුරු ටිකක්ම අපිට ඕන විදිහකට අපිට අවශ්‍ය පාටක් දා ගැනීමට හැකියාව තියෙනවා මේ font color එක මගින්. ඊට අමතරව මෙතන තියෙනවා highlight එක. අපි මෙතන click කරාට පස්සේ අපිට ඕන highlight එකක් දා ගන්න පුළුවන් ඒ font එකට. ඊට අමතරව මෙතන තියෙනවා අර ඉස්සලා මම කියපු ආකාරයට font sizes වෙනස් කරගන්න පුළුවන් තවත් icon එකක්. මෙතන තියෙනවා underline එක. ඔකට පේනවා ඇති ඒක click කරාට පස්සේ අපි type කරපු දේ යටින් underline වෙනවා. මෙතන තියෙනවා italic එක. ඒ කියන්නේ අපි type කරන අකුරු සාමාන්‍ය ඇද ආකාරයකට වගේ සාදා ගැනීම කරගන්න පුළුවන් මේ italic එක මගින්. මෙතන තියෙනවා bold එක. අපි ඒ type කරපු අකුර සාමාන්‍යයෙන් bold කරගන්න පුළුවන් ඒ b අකුර click කිරීම මගින්. අපි යමු ඊළඟ
ටූල්ස් ටිකට මං ඉස්සල කිව්වාගේ පැරාග්‍රාෆ් ගෲප් එකට ඒ තමයි මේක පැරාග්‍රාෆ් ගෲප් එකේදී අත්‍තරම ඡේද භාවිතාවේදී නිසිලස සැකසීමට තමයි මේ පැරාග්‍රාෆ් එක මෙතන තියෙන මේ පැරාග්‍රාෆ් එක භාවිතා වෙන්නේ සහ ඡේද අතර පරතරය ඡේද පිටින් වෙනස් කිරීම ටැබ් ස්පේස් සහ එන්ටර් කී භාවිතා නොකර එතන අලිග්න එක ලයින් එක ස්පේසින් වෙන දේවල් අපිට හදා ගන්න පුළුවන් මෙන්න මේ මේ තියෙන මේ පැරාග්‍රාෆ් ගෲප් එකෙන් අත්‍තරම බලමු අපි මේ පැරාග්‍රාෆ් ගෲප් එකෙන් අපිට කරගන්න දේවල් පුළුවන් දේවල් මොනවද කියලා මෙතන තියෙන මූලික වශයෙන් තියෙනවා මෙතන බුලට්ස් කියලා බුලට්ස් වලින් අපිට කරගන්න පුළුවන් අපි ඒ ටයිප් කරපු ඒ ඒ දෙය අපිට අපේ ඒ ඉස්සරහින් බුලට්ස් වගේ දෙයක් අපිට දාගන්න සාමාන්‍ය ලියුම ටයිප් කරනකොට හයිලයිට් වෙලා වගේ පෙන්වන්න අපිට බුලට්ස් භාවිත කරන්න පුළුවන් ඔකටිය පෙන්වන්න මම උන ඔය ආකාරයට බුලට්ස් දාගන්න පුළුවන් අපිට කොටු දාගන්න පුළුවන් ඒ වගේ දේවල් අපිට දාගන්න පුළුවන් මේ බුලට්ස් එක මගින් ඊට අමතරව ඊළඟ එක තියෙන්නේ නම්බරින් එක අපි මෙහෙම යම් කිසි දෙයක් ටයිප් කරගෙන ගියාට පස්සේ අපිට ඒක නම්බර් කරගැනීමේ හැකියාව තියෙනවා මේ නම්බර් මගින් වෙන ඔය ආකාරයට ඊට පස්සේ තියෙනවා අපිට මේ දෙක නම් එච්චර අදාළ වෙන්නේ නැහැ ඊට පස්සේ මෙතන තියෙනවා A to Z කියලා එකක්. දැන් ඔය කට්ටියට පැහැදිලිව බලා ගන්න පුළුවන් A to Z එකෙන් කරගන්නේ මොකද්ද කියලා. මම දැන් ටයිප් කරගෙන යනවා පිළිවෙලක් නැතුව යම් කිසි අකුරු වර්ගයක් සහ ඉලක්කම් වර්ගයක්. මේ මම ටයිප් කරපු මේ අකුරු ටික අකරාදී පිළිවෙල නැත්තම් ඉංග්‍රීසි හෝඩියේ තියෙන A to Z දක්වා පිළිවෙලට හදා ගන්න පුළුවන් මේ A to Z කියන එකෙන් ඉතින් බලන්න මම ඉස්සලා ටයිප් කරලා තිබ්බේ DACBCV විදිහට ඉතින් මම මේක හයිලයිට් කරලා මෙතන A to Z එක දීලා ඕකේ දීමුට පස්සේ එක පිළිවෙලට හැදෙනවා ABC D විදියට මම ඉස්සලා මෙතන පිළිවෙල නේ ටයිප් කරේ ඉන්න ඒ ආකාරයට තමයි ඔය A to Z එකකින් කරගන්න පුළුවන් 5 2 3 4 1 දැන් මම මේක ටයිප් කරලා තියෙන්නේ පිළිවෙලක් නැතුව දැන් මේ බලන්න මේ A to Z එක ක්ලික් කරාට පස්සේ එකේන පිළිවෙලට හදා ගන්න පුළුවන් මේ අකුරු ටික ඊට අමතරව මෙතන තියෙනවා බටන් බෝඩ් එකක් අපිට අවශ්‍ය විදිහට අපි ටයිප් කරපු ඒකට කොලම් හරි රෝස් හරි දාගන්න පුළුවන් මෙන්න මේකෙන් මේ බටන් බෝඩ් එකකින් ඊට අමතර මෙතන තියෙනවා පේන් බකට් එකක් වගේ අපිට ඒ ටයිප් කරපු ඒ තැන් වලට ඕන විදිහට දාගන්න පුළුවන් මෙන්න මේ විදිහට පේන්ට් එක ඊට පස්සේ ඔය කට්ටිය තමයි මෙතන පෙන්වන්නම් ලයින් ස්පේසින් එක මේ තියෙන ලයින් ස්පේසින් එක අපිට ඡේද අතර ලයින් හදා ලයින් ස්පේස් එකක් හදා ගන්න පුළුවන් මෙන්න මේ ලයින් ස්පේසින් එකේ අපි දැන් ඡේදයක් හෝ මොකක් හරි දෙයක් ටයිප් කරා කියලා හිතන්නකෝ ඒකට මෙන්න මෙතන තියෙනවා ජස්ටිෆයි කියලා එකක් මේ තියෙන්නේ මේක අපිට ලියුමක් විදිහට හදා ගන්න පුළුවන් මේ ජස්ටිෆයි එකෙන් දැන් මෙතනින් අහනවා අපිට ලෙෆ්ට් එකට දාගන්නද ඕන නැත්නම් සෙන්ටර් කරන්න ඕනද නැත්නම් වමටද දාගන්න ඕනේ දකුණටද දාගන්න ඕනේ කියන දේවල් අන්න ඒකෙන් මේ පැරාග්‍රාෆ් ගෲප් එකෙන් කරගන්න පුළුවන් අපිට එන්නේ ඒ වගේ දේවල් ලිපියක් විදියට සකස ගන්න එක ඉතින් හෝම් එකේ ඇත්තේ තියෙන ටූල්ස් වලින් යම්කිසි අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා මම ඔකට හිතනවා
ඊට පස්සේ තියෙනවා insert tab එක. ඇත්තරම මේ insert tab එක මගින් අපිට